ස්වාමීන් වහන්සේ තුල අදත් ඔබට ආශිර්වාදම සුබ දැසනක්. අද දිනත් දවසේ සිතුවිල්ල ඔබ සමග බෙදා ගැනීමට පුංචි විනාඩි කීපයක් මට ලබා දෙන්න. අද දින තේමාව වන්නේ මුළු ලෝකයාටම ප්‍රේම කරන ස්වාමියෝ දෙවියන් වහන්සේ. බයිබල් පදයේ ශුද යෝහන් 11:5 යේසුස් වහන්සේ මාර්තාටද ඇගේ සහෝදරීටද ලාසරුස්ටද ප්‍රේම කළසේක. සිනේවන්ත කිතුණුවනි, ජීවමාන යේසුස් වහන්සේගේ නාමෙන් ස්වර්ගයේ සදාකල් දේවපියාණන්ගේ සදාකාල ප්‍රේමයට කැඳවා ගනු ලැබ උන්වහන්සේගේ ආදරේ භුක්ති විඳින ඔබට අදත් උන්වහන්සේගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා කියා අපි පතමු. ආදරේවත් ප්‍රේමය යන්නේ සැබෑ අරුත අපට කියා දෙන්නේ අපගේ දේවපියාණන් වහන්සේය. උන්වහන්සේගේ ප්‍රේමය ලොවට ප්‍රකාශ කරනු ලැබුවේ ලොවේ සියලු මනුෂ්‍යයන්ගේ පාප උදෙසා උන්වහන්සේගේ ස්වකීය ඒකජාතක පුත්‍ර වූ යේසුස් වහන්සේ කුරුසියේ පූජාවක් වන්නට ලොවට එවීමෙනි. කිතුණුවනි, අප වෙනුවෙන් දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයා කුරුසියේ පූජාවක් කරන්නට තරම් අපගේ වටිනාකම හෝ ඔඳ කුමක්දැයි කියා අපි නොදනිමු. ස්වර්ගයේ මෞංකාර දෙවියන් වහන්සේ එවන් ක්‍රියාවක් කළේ උන්වහන්සේ අපට දක්වන අසම සම ප්‍රේමය නිසා නොවේද? ලොවේ මනුෂ්‍යයන්ද එකිනෙකාට ප්‍රේම කරති. නමුත් එය කෙසේ වෙනස් වේවිද? කුමන අවස්ථාවේදී වෙනස් වේවිද කියා අපි නොදනිමු. ඒ දෙව්පියාණන් වහන්සේ උන්වහන්සේගේ පුත්‍ර වූ යේසුස් වහන්සේ තුළින් අපට දැක්වූ ආදරේ කිසිදා වෙනස් නොවේ. ශුද යෝහන් 11:5 ලියා තිබෙන්නේද යේසුස් වහන්සේ මාර්තාටද ඇගේ සහෝදරීටද ලාසරුස්ටද ප්‍රේම කළසේක කියාය. ආදරණීය කිතුණුවනි, යේසුස් වහන්සේ ඔබටත් මටත් එලෙසම ප්‍රේම කරනසේක. ස්වර්ගයේ පියාණන් වහන්සේගේ ප්‍රේමය උන්වහන්සේ තුළින් නොවෙනස්ව ඔබටත් මටත් එක හා සමානව ලැබේ. මක් නිසාද උන්වහන්සේ මනුෂ්‍යයාගේ තරාතිරම් නොබලන දෙවිඳුන් වේ? මේ නිසා අපට මෙතරම් ප්‍රේම කරන දෙව්පියාණන් වහන්සේට අපිට ප්‍රේම කළ යුතු වෙමු. අපි උන්වහන්සේට ප්‍රේම කරනවා නම් උන්වහන්සේව අපට දැනගන්නට සැලැස්සූ යේසුස් සමිඳුන්නට පළමු කොට අප ප්‍රේම කළ යුතු වේ. කිතුණුවනි, යේසුස් සමිඳුන් අපට පවසන්නේද අපට උන්වහන්සේට ප්‍රේම කරන්න කියා නොවේද? ශුද බයිබලයේ ශුද මත්තෙව් 10:37 උන්වහන්සේ අපට පවසන්නේ, මට වඩා පියාටවත් මවටවත් ප්‍රේම කරන්නා මට සුදුසු නොවේ. මට වඩා පුතාටවත් දුවටවත් ප්‍රේම කරන්නා මට සුදුසු නොවේ කියාය. ඒත් ඒ අදහස ඔවුන්ට ප්‍රේම නොකරන්න කියා නොවේය. සියල්ලට වඩා යේසුස් සමිඳුන්නට ආදරය වන්නට කියාවේ. ඔබත් එසේ වන්න. අද දින ඔබට ලැබෙන අභියෝගය, දෙවියන් වහන්සේ තමන්ගේ ඒකජාතක පුත්‍රයාව අපෝදෙසා කුරුසපත් වීමට දෙන තරම් ලෝකයාට ප්‍රේම කළසේක. එසේම යේසුස් වහන්සේ ඔබ සැමට කොයිතරම් ප්‍රේම කරනවාද යන්න ඔබ දන්නවාද? උන්වහන්සේගේ ජීවිතය අපෝදෙසා පූජා කරන තරම් උන්වහන්සේ අපට ප්‍රේම කළසේක. කුමක් සිදුවුවත් උන්වහන්සේ ඔබ සමග සිටිනසේක. එම නිසා ඔබ උන්වහන්සේ විශ්වාස කර සියල්ලන්ට වඩා උන්වහන්සේට ප්‍රේම කරමින් උන්වහන්සේගේ නාමය මහිමයට පත් කරන්න. එවිට උන්වහන්සේගේ ප්‍රේමයත් ආශිර්වාදයත් සුවයත් සෑම මොහොතකම ඔබ සමග වන්නේය. මේ උදෑසන ප්‍රාර්ථනා කරමු. මාගේ දෙවිඳුනි, ඔබ යේසුස් වහන්සේ තුළින් අපට ඔබගේ ප්‍රේමය දැක්වූ නිසා ස්තුතියි. මාගේ දෙවිඳුනි, අන් සියල්ලට වඩා ඔබගේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන්නට ඔබ මට ආශිර්වාද කළ මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දින දෙවිඳුන්ගේ පොරොන්දුව ශුද යෝහන් 10:23. යේසුස් වහන්සේ ඔහුට උත්තර දෙමින්, යමෙක් මට ප්‍රේම කරන්නේ නම් ඔහු මාගේ වචනේ රක්ෂා කරන්නේය. මාගේ පියාණන් වහන්සේද ඔහුට ප්‍රේම කරනසේක. අපි ඔහු ළඟට ඇවිත් ඔහු සමග වාසය කරමුව.
ඔබත් කැමතිනම් දිනපතා මෙවැනි දවසේ සිතුවිල්ලකින් ඔබගේ දවස ආශිර්වාදමත් කරගන්න සහ ඔබගේ ජීවිතය ගොඩනගා ගැනීමට යාඥාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් තිරේ දිස්වෙන 071588 7777 යන දුරකථන අංකයට කෙටි පණිවිඩයක් දමන්න. අද දිනත් දෙවිඳුන්ගේ ප්‍රේමය සහ ආශිර්වාදේ ඔබට නොඅඩුව ලැබෙන්නා වූ සුභම සුභ දවසක් වේවා කියා ජීවනදී ඇදහිල්ලේ දේවස්ථානයේ විසින් අප ඔබට ප්‍රාර්ථනා කරන්නෙමු.